दल विश्लेषण मूलिकव सिदुकरणवा මේකේ මොන වගේ දේවල්ද අපි දැනුවත් වෙන්නේ යන කරුණු කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් අපි පළවෙනි පාඩම තුලින් මොඩියුලයේ අන්තර්ගතය පිළිබඳව දල විශ්ලේෂණයක් මූලික වශයෙන් සිදු කරනවා ඊළඟට මොඩියුලයේ හරහා එන පාඩම් වලින් අපි ආයෙම විවිධාකාර තොරතුරු ගැන කතා කරනවා රෝගියාට ඖෂධ ලබා දීම සම්බන්ධව मौलिक वशेन मे पाडम हरहा मुलिम अद कथाकराने रोगियकुट औषध प्रतिकार लबा दीम संबंधव अपि सलकियुतु करुणु पिलिबंधव अपि थिनिकुट बेहेत तेनकुट उदाहरणयक् विदियट इतान अपि लेड वेला अपि बेहेत गन्नवना अपि वैद्यवरयेक् लंगट यनवा वैद्यवरया नियमित औषध ලියලා දෙනවා අපිට. අපි ඒක ෆාමසියෙන් ගන්නවා. ඉතින් මේ වගේ ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් කෙයා කිව කෙනෙක් සාත සේවකෙක් විදිහට අපි ඖෂධ ප්‍රතිකාර රෝගියෙකුට බෙහෙත් ලබා දෙනකොට අපි සැලකිය යුතු කරුණු කාරණා බොහෝමයක් තියෙනවා. එහෙනම් මොනවද ඒ ඖෂධ ප්‍රතිකාර ලබා දීමේදී සැලකිය යුතු දේවල් කියන එක අපි මූලික වශයෙන් කතා කරන්න ඕනේ. एतेकम रोगियकुट औषध लबा दीमट पेर ओब दनुवत्विय युतु देवल ओब गोडक वेलावट वैद्यवरयागे बेहेत वट्टोरुवट वैद्यवरयागे बेहेत पिलिबन दीला तीयन तोरतोरुवट समीप नतु एति मेक देन्नी कोहोमद मेक बोन एकाग्द दिवयट तियागन्न बेहेतात मेक इन्हेल करन्न ओन एकाग्द विविधाकार क्रमवलिन औषध लबा देना एतेकम विविधाकार केटी यदुमपि मी बेहेत वट्टोरुवलदी एहेम नैत्तम बेहेत पिलिबंद औषध भाविते पिलिबंद तोरतुरुवलदी विविधाकार केटी यदुम पाविच्चि करणवा ए वगेम तव उदाहरणयक् गत्तोत् अपिट विशेषयेन्म औषध तियेनवा मणिन्न दीर्घ औषध कियला गन्न हरि प्रमाणय मणिन्न वेनवा एतकोट ඒත් එක්කම හිතන්න අපි රෝගියෙකුට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඉන්සියුලින් වගේ කියලා ඉන්සියුලින් වගේ දේවල් බහුලව භාවිතා වෙන ඖෂධ. එතකොට ඒක අපි සමට ලබා දෙන එන්නතක් විදියට ලබා දෙන්න වෙනවා. එහෙනම් මෙන්න මේ එක එක ක්‍රමවලට ඖෂධ දෙtti මූලික දේවල් ගැන සලකා බලනකොට ගොඩාක් දැනුම තොරතුරු අපට දැනගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මොනවද මේ රෝගියෙකුට ඖෂධ දෙන්න කලින් බෙහෙත් දෙන්න කලින් සාත සේවකේ කෑගිව කෙනෙක් වශයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ කරුණු කාරණා. ඒ ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ. ඔබ ඖෂධ ලබා දීමට පෙර ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණා බොහෝමයක් තියෙනවා. ඒත් එක්කම ඒ කරුණු කාරණා වලට සමගාමීව ඔබ ප්‍රගුණ කළ යුතු කුසලතා තියෙනවා. කොහොමද හරියට අපි ඉන්සියුලින් දෙනවා කියලා හිතන්න ඉන්සියුලින් රෝගියෙකුට දෙනවා නම් වෛද්‍යවරයා අනුමත කරලා තියෙන ඉන්සියුලින් ප්‍රමාණය ගන්න කොහොමද සිරින්ජ් එකට ඒත් එක්කම වෛද්‍යවරයා අනුමත කරලා තියෙන තව බෙහෙත් අරගෙන යා ඉන්හේල විදියට නෙබියුලයිස් විදියට දෙනවා නම් කොහොමද දෙන්න ඕනි අන්න ඒ විදියට අපිට විශාල දැනුම සම්භාරයක් වගේම කුසලතා ප්‍රමාණයක් දිනු කල යුතු වෙනවා රෝගියෙකුට ඖෂධ ලබා දෙන්න කලින් උදාහරණයක් විදියට අවගත්තොත් එයාට ශ්වසන ආබාධ තියෙනවා කියලා හිතන්න එයාට අපි ඉන්හේල් එකක් දෙනවා වෛද්‍යවරයා එහෙනම් ඉන්හේල් එක දෙන්න එයාට උදව් කරන්නේ කොහොමද සමහර බෙහෙත් මනින්නේ කොහොමද මෙන්න මේ බෙහෙත් කුඩ සමහර හිතන්නේ එයාට දෙන පෙති ටැබ්ලට් කැප්සියුල් වගේ දේවල් එයාට බොන්න බෑ කියලා. එතකොට එයා කියනවා ඒක කුඩු කරලා දෙන්න කියලා. කොහොමද එහෙම කරන්නේ?
සමහර වෙලාවට අපිට මිලිග්‍රෑම් 25ක් තියෙන ටැබ්ලට් එකක් තමයි තියෙන්නේ. ඒකෙන් භාගයක් දෙන්න කියලා කියනවා. 12.5 මිලිග්‍රෑම්. එහෙනම් ඔයා ඒක කඩන්න. එහෙනම් විවිධාකාර කුසලතා ඔයාට දිනු කරන්න වෙනවා රෝගියෙකුට ඖෂධ ලබා දෙන්න කලින්. එහෙනම් අන්නේ දැනුම ලබා ගත යුතු දේවල් මොනවද? ඒත් එක්කම ඔබ ඊට සමගාමීව ඖෂධ ලබා දීමට අදාළව දියුණු කළ යුතු නිපුණතා සහ කුසලතා මොනවද? ඔයාට තේරුම් ගන්න වෙනවා වෛද්‍යවරයා ලියලා තියෙන උපදෙස් මොනවද? ඒක බොන්නේ කොහොමද? මොන වෙලාවටද? දවස් කීයක්ද? ඒ වගේම මොන දිව යටින් තියාගන්නවද? එහෙම නැත්නම් ඉන්ජෙක්ට් කරනවද ඇඟට? දෙන බෙහෙත් දෙන මාර්ගය මොකද්ද? ඔයා දැනුම ලබා ගන්න ඕනේ. ඒත් එක්කම ඔයා ඒ අදාළ විදිහට දෙන්න දැනගෙන ඉන්න ඕනේ. කෙයාගිවර් කෙනෙක් විදිහට, සාත්තු සේවකයෙක් විදිහට අපි මේ දේවල් වලට අතිශයින්ම සමීප වෙන්න ඕනේ. ඒත් එක්කම ඖෂධ ලබා දීමේදී අපට අවශ්‍ය වෙන උපකරණ තියෙනවා. ඖෂධ පිළිවෙලට තියාගත්ත ට්‍රොලිය, ඊටම අපි ඖෂධ මුඛ මාර්ගයෙන් දෙනවා නම්, බෙහෙත් බොන්න දෙනවා නම් රෝගියාට, ඊට අදාළව රෝගියාට ඒව පිළිගන්වන්න මෙෂර්, ඒ කියන්නේ මනින්ද අදාළ උපකරණ, ඒ වගේ අපි ඖෂධ ලබා දෙන මාර්ගය අනුව, ඖෂධ ලබා දෙන ක්‍රමය අනුව රෝගියාට ඒ අදාළ රෝගියාට බෙහෙත් ලබා දෙන විදිය අනුව අපි රෝගියාව පිළියෙල කරන්න ඕනේ. ඊට අදාළ අවශ්‍ය උපකරණ ලෑස්ති කරගන්න ඕනේ. ඔයා ඒ වගේම ඊට අදාළ ලියකියවිලි ලේඛන ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒව ගැන ඒව කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හිතන්න ඔයාට වෛද්‍යවරයා ලියලා තියෙන දේ පැහැදිලි නැහැ කියලා. අහලා දැනගන්න වෙනවා. තවදුරටත් අධ්‍යයනය කරන්න පොතක් බලන්න වෙනවා. ඒත් එක්ක මේ බෙහෙත ගැන තියෙන ප්‍රොඩක්ට් එක ගැන තියෙන ලීෆ්ලට් එකේ ඇතුලේ අපි බෙහෙතක් පාවිච්චි කරනකොට ඒක ඇතුලේ ගොඩක් වෙලාවට ලීෆ්ලට් එකක් කොලයක් තියෙනවා. එතකොට ඒකේ තියෙන ඒ ඖෂධය පිළිබඳ තව විස්තර ඔන්න ඔය වගේ ලියකියවිලි තව ඔයාට කියවලා බලන්න වෙන්න පුළුවන්. ඒත් එක්කම BNF BNF කියලා කියන්නේ පොතක්. ඒක ගැන ඖෂධ බ්‍රිටිෂ් නැෂනල් ෆෝමියුලරි කියලා කියනවා. ඒකේ ඖෂධ පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කරනවා. එතකොට ඔන්න ඔයට අදාළ ඔයාට විවිධාකාර ලේඛන බලන්න වෙනවා. පොතපත පරිශීලනය කරන්න වෙනවා. ඒත් එක්කම ඖෂධ ලබා දෙන මාර්ගය අනුව, ඖෂධ ලබා දෙන ක්‍රමය අනුව ඔයාලට සිද්ධ වෙනවා ඊට අදාළව අවශ්‍ය උපකරණ ලෑස්ති කරගන්න. මෙන්න මේ කියන දේවල් ගැන අපි ෆැමිලිය අපි සමීප වෙන්න ඕනේ. එහෙම නැතුව කෙයාගිවර් කෙනෙක් විදිහට අපිට සාත්තු සේවකයෙක් විදිහට රෝගියාට බෙහෙත් දෙන එක ලේසි වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි මූලික වශයෙන් මෙන්න මේ දේවල් මේ පාඩම හරහා කතා කරනවා. දීර්ඝ වශයෙන් 8 වන මොඩියුලේ හරහා එන පාඩම් මාලාවන් එක්ක රෝගියෙකුට ඖෂධ ලබා දීමේදී අපි මොනවද හොයලා බලන්න ඕනේ? මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? අපි දන්නවා ඖෂධයක් කියලා කියන්නේ අපි බාහිරින් ලබා ගන්න කිසියම් රසායනික ද්‍රව්‍යයක්. එතකොට අපේ තියෙන රෝගී තත්ත්වයන්ට අදාළව ඒක ඖෂධය ඵලදායි වුණත් අපි අහලා තියෙනවා ඖෂධ වලින් අතුරු ආබාධ ඇති වෙනවා. ඖෂධ විස වෙනවා. විවිධාකාර ගැටලු ඇති වෙන්න පුළුවන්. රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වයට හානියක් වෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වළක්ව ගන්න නම් අපි අනිවාර්යයෙන්ම බෙහෙත් දෙන්න කලින් අතිශයින්ම සැලකිය යුතුමත් වෙන්න කරුණු කාරණා කීපයක්ම තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. විශේෂයෙන්ම වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝරුව පරීක්ෂා කර ඖෂධ ලබා දිය යුතුයි. අපි ලෙඩ වුණාම අපි වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්නවා. වෛද්‍යවරයා බෙහෙත් ලියලා ඒක ෆාමසියට දෙන්න ෆාමසියේ ඖෂධ වේදියා ෆාමසිස්ට් තමයි අපිට බෙහෙත් ටික දෙන්නේ. හරිද? සාමාන්‍ය. එහෙම නැත්නම් වෛද්‍යවරයාම ඖෂධ ලබා දෙන වෙන්නත් පුළුවන්. අපි ගෙදර ඇවිල්ලා ඔය බෙහෙත් බොනවා. සාමාන්‍ය අපිට මේ කියන ක්‍රියාවලිය කරන්න බෑ අපි සෞඛ්‍ය වෘත්තිකයෙක් විදිහට.
එහෙනම් සෞඛ්‍ය වෘත්තිකයෙක් විදිහට වෛද්‍යවරයා මොනවද ලියලා තියෙන්නේ? මොන බෙහෙතද? මිලිග්‍රෑම් කොච්චරක්ද? කොහොමද දෙන්න කියලා තියෙන්නේ? දවස් කීයක්ද දෙන්න තියෙන්නේ? අන්න ඒ වෛද්‍යවරයාගේ වෛද්‍ය නිර්දේශය අනුව ෆාමසියෙන් අපිට ඒවා දීලා ඒවා අපි රෝගියාට දුන්නද කියන එක අපි සැලකිය යුතුම කාරණාවක්. අංක එකට වෛද්‍යවරයා අනුමත කළ ඖෂධ මොනවද ඒ පිළිබඳ තොරතුරු වලට අපි සමීප වීම අත්‍යවශ්‍යයි. වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝරුව පරීක්ෂා කර ඖෂධ ලබා දිය යුතුයි. මේක අපිට දෙන්න කියලා තියෙන මේ විදිහට අපි බෙහෙත් ටික උදේට එකයි දවල්ට එකයි එහෙම කියලා දීලා හරියන්නේ නැහැ. වෛද්‍යවරයාගේ අනුමත කරපු වෛද්‍ය වාර්තා බෙහෙත් වට්ටෝරුව අනුව අපි ළඟ තියෙන ඖෂධ ගලපලා බලන්න ඕනේ. හරිද? මෙන්න මේ වෛද්‍යවරයා නියමිත කරපු ඖෂධ මේ ප්‍රමාණ වලින් මම දෙනවද කියන එක අනිවාර්යෙන් සිද්ධ කරන්න නම් ඔයා බෙහෙත් වට්ටෝරුව පරීක්ෂා කළ යුතුමයි. ඒත් එක්කම සම්මත ක්‍රියාපටිපාටියට අනුගතව අවශ්‍ය කරන උපකරණ එකතු කරගත යුතු වෙනවා. උදාහරණයක් විදිහට කෙසියම් ඖෂධයක් රෝගියෙකුට ගුද මාර්ගය හරහා දෙනවා. අපි ඉස්සරහට කතා කරනවා ඖෂධ ලබා දෙන ක්‍රම, ඖෂධ ලබා දිය යුතු මාර්ග දීර්ඝ වශයෙන් අපි කතා කරනවා. එතකොට රෝගියෙකුට සමහර වෙලාවෙදී එක බොන්න දෙන්න පුළුවන්. ඒත් එක්කම දිව යටින් තියාගන්න සමේ, එහෙම නැත්නම් අපේ ඇඟේ ආලේප කරන්න එක එක තැන්වල අපි ආසාදන වගේ සමහර තත්ත්වවලදී, ඒත් එක්කම සමහර වෙලාවට සමහර ඖෂධ ගුද මාර්ගයෙන් ඇතුළු කරන්න වෙන්න පුළුවන්. සමහර ඖෂධ ඉන්ජෙක්ට් කරන්න වෙන්න පුළුවන්. එහෙනම් ඔයාට තියෙනවා නම් වෛද්‍යවරයා අනුමත කරලා තියෙනවා නම් මෙයාට ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙන්න, ඉන්සියුලින් හරි වෙන මොනවා හරි. එහෙනම් ඉන්සියුලින් දෙන්න ඔයාට ඕන උපකරණ මොනවද? ඉන්සියුලින් අවශ්‍ය වෙනවා, සිරින්ජ අවශ්‍ය වෙනවා. එතකොට ඉන්ජෙක්ට් කරන දේවල් නම් හරිම පිරිසිදුවට තමයි දෙන්න ඕනේ. මොකද අතුලට විසබීජ ගිහින් ආසාදනය වෙන්න පුළුවන්. අපි කියනවා ඒක ස්ටෙරයිල් ප්‍රොසීඩිය එකක් කියලා. එහෙනම් ස්ටෙරයිල් කරපු පුළුන්, ගෝස් ඒ වගේ දේවල් ඕන වෙනවා. ඒක දෙන ක්‍රමයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ඖෂධ ලබා දෙන ක්‍රමය, ඖෂධ ලබා දෙන මාර්ගය අනුව අපි මොනවද එකතු කරගන්න ඕනේ උපකරණ? මේක ඉන්හේල් කරන්න තියෙන්නේ, යාට හුස්ම ගද්දි දෙන්න තියෙන්නේ. එහෙනම් ඒකට අදාළ උපකරණ බඩු මොනවද? මේක බොන්න දෙන්න තියෙන්නේ, මේක බොන්න දෙන්න තියෙන්නේ මැනලා. එහෙනම් මනින්න මම තේ හැන්දක්ද ගන්නේ? ඒකේ තියෙන ස්ටෑන්ඩර්ඩ්ම ප්‍රොඩක්ට් එකත් එක්ක බෙහෙත් මනින ඖෂධත් එක්ක එනවා. ඒකට අපිට ඉන්ස්ට්‍රුමෙන්ට් එකක් මෙෂර් කරන්න. අන්න ඒකත් එක්කද ඒකෙන්ද මනින්නේ? එහෙනම් ඔයාට ඖෂධ ලබා දෙන මාර්ගය අනුව, ඖෂධ ලබා දෙන ක්‍රමය අනුව ඔයාට අවශ්‍ය උපකරණ එකතු කරගන්න වෙනවා. එහෙනම් මෙන්න මේ සම්මත ක්‍රියාපටිපාටි කියලා කියන්නේ එක එක විදිහට බෙහෙත් ලබා දෙනවා අපි. ඊට අදාළව සම්මත විදිහක් තියෙනවා. ඉන්හේල් කරන්නේ, නෙබියුලයිස් කරන්නේ මෙහෙම, බොන බෙහෙත් ඕරල් ඩ්‍රග්ස් දෙන්නේ මෙහෙම, ගුද මාර්ගයට බෙහෙතක් ඇතුළු කරනවා නම් ඒක කරන්නේ මෙහෙම, ඉන්ජෙක්ෂන් කරන්නේ මෙහෙම. එහෙනම් ඔය ස්ටෑන්ඩර්ඩ් ප්‍රොසීඩියර්ස් සම්මත ක්‍රියාපටිපාටි තියෙනවා බෙහෙත් ලබා දෙන්න. එතකොට ඊට අවශ්‍ය උපකරණ මොනවද ඒවා ඔයා ලෑස්ති කරගන්න ඕනේ. ඒත් එක්කම ආයතනික ක්‍රියාපටිපාටි අනුව බලයලත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් විසින් ඖෂධ ලබා දීමට පෙර ඖෂධ පරීක්ෂා කළ යුතුමයි. සාමාන්‍යයෙන් කෙයා කිව කෙනෙක් සෞඛ්‍ය සේවකයෙක් විදිහට ඔයා පුරුදු පුහුණු වෙනකොට ඔයාට එකපාර රෝගියාට ඔයා හරිම විදිහට ඖෂධ ගන්නවා වෙන්න පුළුවන්, හරිම ප්‍රොසීඩිය එක අනුගමනය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට එහෙම ඒ අදාළ ඖෂධ සම්බන්ධව තියෙන ත්‍රී චෙක්ස් ෆයර් රයිට්ස් කියලා අපි කතා කරනවා. තුන් පාරක් බෙහෙත් එක හරිද, හරි රෝගියාටද, මේ හරි විදිහටද ගත්තේ දෙන්න කලින් තුන් පාරක් චෙක් කරනවා. ඒත් එක්කම අපි යාගේ ෆයර් රයිට්ස් කියලා කතා කරනවා. එයා හරිම රෝගියාද, හරිම බෙහෙත් ප්‍රමාණයද, හරි වෙලාවද,
මෙන්න මේ කියන ඔක්කොම චෙක් කරලා ඔයා ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට රෝගියාට දෙන්න කලින් එය තව දුරටත් ඔයාගේ ඉන්න සීනිය කෙනෙක් ඔයාගේ ආයතනික පටිපාටියට අනුව ඔයාට වඩා ඒ පිළිබඳ දැනුම තියෙන කෙනෙක් පරීක්ෂා කරලා තමයි රෝගියාට දෙන්න වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒකයි මෙතන මේ ආයතනික ක්‍රියා පටිපාටි කියලා කියන්නේ. සමහර වෙලාවට නර්ස් කෙනෙක්ට බෙන්නලා වෙන්න පුළුවන්. ඒ ආයතනීට වඩා ඉන්න සීනියර් කෙයාගිවර් කෙනෙක් වෙන්න පුළුවන්. එයාට පෙන්නලා බලයලත් පුද්ගලයාගේ අවසර අනුව තමයි ඔය අදාළ ඖෂධ රෝගියාට දෙන්න ඕනේ. ඒක අතිශය වැදගත් කාරණාවක්. අපිට එකපාරම රෝගියාට බෙහෙත් දෙන්න බෑ. අපි කොච්චර හරි ප්‍රොසීඩියර් එක හරි විදිහට අනුගමනය කළත්. ඒත් එක්කම සම්මත ක්‍රියාපටිපාටීන් වලට අනුව රෝගියාව සූදානම් කළ යුතුයි. කොහොමද මේ රෝගියාව සූදානම් කරන්නේ? උදාහරණයක් විදිහට අපි එයාට බෙහෙත් පොවනවා නම් බොන්න දෙනවා නම් එයාව නිදියගෙන ඉද්දී හාන්සි වෙලා ඉද්දී ෆ්ලැට් වෙලා ඉද්දී බෙහෙත් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එයාට ඇලවෙන් එයාට ඒ කියන්නේ අපි ඇඳ උස්සලා ඒ විදිහට හදනවා එහෙම නැත්නම් වාඩි කරවනවා ඖෂධ ගිලීමේ පහසුව වෙනුවෙන් එයා ඖෂධ ඉබේම ගිලින විදිහට එයාව කෙලින් කරවලා වගේ තමයි බෙහෙත් දෙන්නේ. එහෙනම් බොන ඖෂධ දෙනකොට ඒක රෝගියාව සූදානම් කරන ආකාරය වෙනවා. ඒත් එක්කම ඉස්සරහට අපි කතා කරනවා මේ පාඩම් මාලාවේ විවිධාකාර ක්‍රමවලින් ඖෂධ ලබා දෙන හැටි. එතකොට ගුද මාර්ගයට ඖෂධයක් ලබා දෙනවා නම් සමහර අසනීප තත්ත්ව තියෙන උදාහරණයක් විදිහට අපිට බෙහෙත් බොන්න බැරි නම් රෝගියාට වමන යනවා නම් එහෙම නැත්නම් රෝගියාට බොන බෙහෙත් බොන්න එපා ඒ වගේ වෛද්‍ය නිර්දේශයක් තියෙනවා නම් මොනා හරි දෙකින් පස්සේ එයාට සමහර වෙලාවට අධික වේදනාවට දෙන ඖෂධ ගුද මාර්ගය හරහා ඇතුළු කරනවා. ඉතින් මෙහෙම ඇතුළු කරනකොට අපි රෝගියාව පිළියෙල කරන්න ඕනේ ආකාරයක් තියෙනවා. රෝගියාව පැත්තකට ඇල කරලා එයාගේ කකුලක් නමලා අන්න එහෙනම් ඖෂධ ලබා දෙන මාර්ගය අනුව රෝගියාව අපි සූදානම් කරන්න ඕනේ. නිදාගෙන ඉදී අපිට බෙහෙත් පොවන්න බෑ. ඒ වගේ එක එක විදිහට ඖෂධ ලබා දෙනකොට රෝගියාව සූදානම් කළ යුතු ක්‍රම පිළිබඳව ඔයා දැනුවත් වෙන්න ඕනේ. අපිට ඖෂධ දෙන්න ඕනේ ක්‍රමය අනුව කියලා තියෙන guidelines කියලා තියෙන standard procedures සම්මත ක්‍රියා පටිපාටිම අපි අනුගමනය කරන්න ඕනේ. බොන බෙහෙත් බොන විදිහට, ඒත් එක්කම inhale කරන්න තියෙන වගේ විදිහට, nebulize කරනවා නම් එහෙම, අපේ ඇඟට inject කරනවා නම් එහෙනම් අදාළ ඊට අදාළව ඖෂධ ලබා දෙන මාර්ගයට අදාළව කියලා තියෙන සම්මත ක්‍රියාපටිපාටි වලට අනුව තමයි අපි ඖෂධ ලබා දෙන්න ඕනේ. ඒක එතකොට අතිශයින්ම සැලකිය යුතුමත් වෙන්න ඕනේ කාරණාවක්. කෙයා ගිව කෙනෙක් විදිහට රෝගියෙකුට බෙහෙත් දෙනකොට ඒත් එක්කම ඖෂධ ලබා දුන් බවට සේවාදායකයාගේ සටහන් වල සහ ඖෂධ ප්‍රස්ථාර වලදී අපිට සාමාන්‍යයෙන් කටට හුරුණා ක්ලයන්ට්ස් නෝට්, ක්ලයන්ට්ස් ඇසෙස්මන්ට් නෝට්, ඩ්‍රග් චාට් වගේ දේවල් එක එක ආයතන වල එක එක කයාගිව විදිහට ප්‍රැක්ටිස් වෙනකොට, පුරුදු පුහුණු වෙනකොට ආයතනයට අනුව එක එක විදිහට ඒවා ඩොකියුමන්ට් කරන්න පුළුවන්. ඖෂධ ලබා දුන්න බවට ඔයා සහතික කරන්න ඕනේ ආයතන පටිපාටි වලට අනුව. සමහර විඩාවට එක ඩ්‍රග් චාට් එකක තියෙන්න පුළුවන්, ඔයා වෙනම ඩොකියුමන්ට් එකක් වෙනම හදලා ඖෂධ දුන්නා කියලා ලියන්න පුළුවන්. කොහොම වුණත් මේ ඖෂධය මේ මිලිග්‍රෑම් ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය මේ විදිහට රෝගියාට දුන්නා, රෝගියාගේ කිසිදු ප්‍රශ්නයක් නැහැ, එයා අතුරු ආබාධ වාර්තා වුණා නම් අතුරු ආබාධ මොනා හරි අපි කටට හුරුණන් සයිඩ් ඉෆෙක්ට්ස් කියන එක, මේ වගේ බෙහෙත් දුන්නට පස්සේ ආව කහන්න ගත්තා, එයාට ඇලර්ජි වුණා, ඔන්න ඔය වගේ
ආපු දේවල් ඇලජික් වුණා නම් ඒ දේවල් ඉමීඩියට්ලි ඉක්මනින්ම අපි වාර්තා කරන්න ඕනේ. ඒත් එක්කම මේ දේවල් අපි සටහන් කරන්නම ඕනේ කෑගිව කෙනෙක් විදිහට. එහෙනම් ඔය කියන දේවල් සේවාදායකයාගේ සටහන්, ඖෂධ ප්‍රස්ථාර, ඩ්‍රග් චාර්ට් වල අපි ලබා දුන්න ඖෂධ ලබා දුන් බවට සහතික කළ යුතුයි. අපි අත්සන් කරන්න ඕනේ බෙහෙත් දුන්න මේ වෙලාවේ මේ විදිහට මෙන්න මේ බෙහෙත් ටික දුන්නේ කියලා. ඒත් එක්කම කලින් කිව්වා වගේ ඖෂධවල අතුරු ආබාධ එන්න පුළුවන්. අතුරු ආබාධ ආවොත් ඉතාම ඉක්මනින් අපි ඒවා අදාළ පුද්ගලයාට, අදාළ බලයලත් පුද්ගලයාට වාර්තා කරන්න ඕනේ. මෙන්න මේ බෙහෙත් දුන්නට පස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවා. එයාට කලන්තේ හැදුනා, ඇලර්ජි වුණා, කැරකෙවිල්ල වගේ කියනවා. එහෙනම් ඔය අතුරු ආබාධ කෑකිව කෙනෙක් විදියට ඉක්මනටම වාර්තා කළ යුතු වෙනවා. ඒකත් එතකොට ඖෂධ ලබා දීමේදී සැලකිය යුතුමත් අතිශය වැදගත් කාරණාවක්. ඖෂධ ලබා දීලා සටහන් කරනවා, අතුරු ආබාධ බලනවා, අතුරු ආබාධ ආවනම් ඒවත් අපි ඉක්මනින්ම වාර්තා කරනවා. මේ මොකද්ද මේ ඖෂධවරයාගේ බෙහෙත් වට්ටෝරුව? ගොඩක් වෙලාවට මේ වගේ බෙහෙත් වට්ටෝරු එහෙම නැත්නම් වෛද්‍යවරයා රෝගියාගේ සටහන් වලම අපි සාමාන්‍ය ක්ලිනික් පොත කියලා කියන්නේ එයාගේ ඒ රෙකෝඩ්ස් වල සඳහන් කරනවා ඖෂධ ලබා දෙන විදිහ. ඉතින් බෙහෙත් වට්ටෝරුව වගේම රෝගියාගේ සටහන් වල ලියලා තියෙන ඖෂධ පිළිබඳ විස්තර අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ බෙහෙත් දෙන්න කලින්. මේ කියලා තියෙන්නේ මෙන්න මේ මොකද්ද මේ විස්තර ටික. මේ ඇත්තටම තියෙන්නේ වෛද්‍යවරයාගේ විස්තර. කවුද මේ වෛද්‍යවරයා? එයාගේ සුදුසුකම් මොනවද? එතකොට මේ පැත්තෙන් සඳහන් වෙනවා රෝගියාගේ තොරතුරු. මේ රෝගියාගේ නම, වයස, උපන් දිනය, බෙහෙත් ගන්න ආපු දවස. එතකොට මේ RX සාමාන්‍ය RX යටතේ අපි සඳහන් කරනවා එයාට ඖෂධ පිළිබඳ දීලා තියෙන තොරතුරු ටික. මොන වගේ බෙහෙතක්ද? Pantoprazole 40 mg capsules. මේක capsule එකක්. Pantoprazole කියන එක. එතකොට ඒක කොහොමද ගන්න කියන්නේ? කොච්චර දවසක්ද? මේ තුන්දුව පෙන්නලා ආයේ ඒ බෙහෙත ගන්න පුළුවන් අපිට ෆාමසියෙන්. එතකොට මේ වෛද්‍යවරයාගේ අත්සනත් එක්ක තවත් ලියාපදිංචි තොරතුරු වගේ ගොඩක් දේවල් මේ තර්ජීය බෙහෙත් වට්ටෝරුවක සඳහන් වෙනවා. එතකොට ඔයාට මේ වගේ බෙහෙත් වට්ටෝරුවක් වෙන්න පුළුවන් තියෙන්නේ එහෙම නැත්නම් රෝගියාගේ සටහන් වල රෝගියාගේ පොත්වල ලියපු වෛද්‍ය නිර්දේශයක් වෙන්න පුළුවන්. ඒකෙත් මෙන්න මේ RX යටතේ ඒකේ හැම පිටුවෙම අපි එක පොතක් වගේ කියන එකක් නම් රෝගියාගේ විස්තර දවසින් දවස ලියනවා නම් මේ වගේ බෙහෙත් වට්ටෝරුවක් එන්නේ නැහැ. හැබැයි මෙන්න මේ RX යටතේ තියෙන ඖෂධ පිළිබඳ තොරතුරු නවෙනස තියෙනවා. ඖෂධ මොන කොච්චර ප්‍රමාණයක්ද, කොහොමද දෙන්නේ, මොන විදිහටද දෙන්නේ, දවස් කීයක්ද, අන්න ඒ විස්තර ටිකට අපි ගොඩාක් ෆැමිලිය වෙන්න ඕනේ, සමීප වෙන්න ඕනේ. එහෙම ඒ දේවල් තේරුම් ගත්තේ නැත්නම් අපිට ඖෂධ ලබා දෙන්න බෑ අපේ රෝගියාට. මේ මොකද්ද මේ බෙහෙත් වට්ටෝරු ලේබලය, ඖෂධ ලේබලය, එහෙම නැත්නම් අපිට පුරුණා ඩ්‍රග් ලේබල් කියන එක, නැත්නම් ප්‍රිස්ක්‍රිප්ෂන් ලේබල් කියන එක. වෛද්‍යවරයා ඖෂධ නිර්දේශ කළාට පස්සේ අපි සාමාන්‍යයෙන් අර මම කලින් පෙන්නපු ප්‍රිස්ක්‍රිප්ෂන් එක අරගෙන අපි යනවා ෆාමසියට. ගොඩක් කාලවලට එහෙමයි වෙන්නේ. ඒත් එක්කම ඊට පස්සේ අපිට ෆාමසියෙන් දෙනවා ඖෂධ පාවිච්චි කරන්න ඕනේ උපදෙස් එක්ක ඖෂධ ටික. එහෙනම් මෙන්න මේ ඖෂධ වේදියාගේ සටහන තමයි මේ ප්‍රිස්ක්‍රිප්ෂන් ලේබල් කියලා කියන්නේ. එතකොට අපි මේ දෙකම කියවන්න හුරු වෙන්න ඕනේ. වෛද්‍යවරයා මොනවද කියලා තියෙන්නේ, එතකොට අපේ ෆාමසිස්ට් ඖෂධ වේදියා මේක කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ, පාවිච්චි කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ. අපි ඒ විදිහටද අපේ රෝගියාට ලබා දෙන්නේ, තහවුරු කරගන්න ඕනේ. එහෙනම් වෛද්‍යවරයාගේ අනුමැතිය වගේම මෙන්න මේ කියන ඖෂධ වේදියාගේ ලේබලේ
ප්‍රිස්ක්‍රිප්ෂන් ලේබල් එකේ තියෙන තොරතුරු පිළිබඳ අපි ඉස්සරහට දීර්ඝ වශයෙන් කතා කරනවා. ඒවට සමීප වෙන්න ඕනේ. මේ තමයි ෆාමසිය පිළිබඳ විස්තර. මේ තියෙන්නේ ඒ ට්‍රීට්මන්ට් යටතේ තිබ්බ විස්තර. මේ තියෙන්නේ ඒ ડોක්ටර්. ඒත් එක්කම මේ මොනවාද මේ ගන්න විදිහ. ටේක් 2 ටැබ්ලට්ස් බයි මවුත් 2 ටයිම්ස් පර් ඩේ. ප්‍රති දෙකක් බොන්න දවසට දෙපාරක් අපිට දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් මෙහෙම බොන්න කියලා අපිට කියනවා. එහෙනම් එතකොට ඒක ඇතුලේ තියෙන්නේ මොනවද මේ බෙහෙත? මේ කොච්චරක් තියෙනවද? මෙට්ෆෝමින් කියන බෙහෙතේ මිලිග්‍රෑම් ප්‍රමාණය කොහොමද? ඒක තියෙන්නේ පෙත්තක් විදිහටද කැප්සියුල් එකක් විදිහටද? මම දන්නවා මේ පළවෙනි පාඩම හරහා මේක චුට්ටක් අමාරුයි කියලා. ඉස්සරහට මේකේ තියෙන කොටස් අපි දීර්ඝ වශයෙන් කතා කරනවා. අපි මේ තොරතුරු වලට සමීප වෙන්නම ඕනේ. වෛද්‍යවරයා මොනවද කියලා තියෙන්නේ, ආයුෂිත වේදයා මොනවද කියලා තියෙන්නේ, මම එතකොට මේ දෙන විදිය හරියට අපිට කන්ෆර්ම් කරන්න ඕනේ. දෙන්න කලින් රෝගියාට ඖෂධ ලබා දෙන්න කලින් අපි තුන් පාරක් චෙක් කරන්න ඕනේ. හැම එකම බෙහෙත නම හරියද, මම ගත්ත මිලිග්‍රෑම් ප්‍රමාණය හරියද, දෙකක්ද ගන්න කියලා තියෙන්නේ, ආයේ තුන් පාරක් චෙක් කරන්න ඕනේ. එහෙම චෙක් කරන්න නම් මේ තොරතුරු වලට අපි ෆැමිලිය වෙන්න ඕනේ. මෙන්න මේ කියන කාරණාත් එක්ක මම ආයෙත් කියන්නම්. ඖෂධ ලබා දෙනකොට කලින් කතා කර සැල කටින් කරා කරේ අපි ඖෂධ ලබා දීමේදී සැලකීමක් විය යුතු කරුණු. ඒත් එක්කම ඔබ දැනුවත් වෙන්න ඕනේ මොනවද. ඖෂධ භාවිතය පිළිබඳ මූලික තොරතුරු. අපි බෙහෙත් දෙන්න කලින් බෙහෙත් ගැන දැනගෙන ඉන්න ඕනේ. මේක පෙත්තක්, මේක කැප්සියුල් එකක්, මේක බොන්න තියෙන්නේ, මේක දිව යටින් තියාගන්න තියෙන්නේ, මේක හමේ ගන්න තියෙන්නේ, මේක ඉන්හේල් කරන්න තියෙන්නේ, මේක මෙහෙම තිබ්බොත් මෙහෙම විනාශ වෙලා යනවා, මේක බෝතලේ වෙනස් කරන්න හොඳ නෑ මේ බෙහෙත් පෙත්තේ. ගොඩක් දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ කියන මූලික තොරතුරු පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. මේ පාඩම් මාලාවේ දෙවැනි, තුන්වැනි සහ හතරවැනි පාඩම් ටික අපි මේ ඖෂධ භාවිතය පිළිබඳ මූලික තොරතුරු කියලා දීර්ඝ වශයෙන් කතා කරනවා. ඒත් එක්කම ඒ පාඩම් මාලාවන් හරහම අපි කතා කරනවා ඖෂධ ලබා දෙන විවිධ ක්‍රම, විවිධාකාර මාර්ග. අර මං කිව්වා වගේ ඉන්ජෙක්ෂන් කරන ඒවා, බොන ඒවා, ඉන්හෙල් කරන ඒවා, ගුද මාර්ගයෙන් ඇතුළට දාන ඒවා, එක එක ක්‍රමවලට ඖෂධ ලබා දෙනවා. ඉතින් ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. මේක තියෙන්නේ මේ වගේ බෙහෙතක් මෙහෙම තමයි දෙන්නේ. ඒත් එක්කම ඖෂධ ලබා දීමට පෙර සහ පසු පවත්වා ගත යුතු ඉරියව් මොනවාද? ඒ වගේ බොන්න නම් යාව ඉඳගෙන යාව හාන්සි කරවලා වගේ තියාගන්න ඕනේ. ඒත් එක්කම ඉන්හේල් කරනවා නම්, නෙබියුලයිස් කරනවා නම් ඒත් ඒ වගේම තමයි. එතකොට ගුද මාර්ගයෙන් ඇතුළු කරනවා වෙනත් විදිහකට. ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා නම් රෝගියා පහසු ඉරියව්වකින් ඉන්ජෙක්ෂන් එක දෙන්නේ අතට නම් අත හරිම පහසුවෙන් තියාගන්න ඕනේ. එතකොට එහෙම බෙහෙත් දෙන්න සහ බෙහෙත් දීලා ඉවරුණාට පස්සේ සමහර ඉරියව් තියෙනවා පවත්ව ගන්න ඕනේ. ඉතින් ඒක ඔයා මේ ඖෂධ ලබා දෙන මාර්ගයත් එක්ක වෙනස් වෙනවා. ඒ සම්බන්ධව ඔයා දැනුවත් වෙන්නම ඕනේ. එතකොට අද මේ පළවෙනි පාඩමෙන් අපි කතා කරන්නේ අටවන මොඩියුලේ පිළිබඳ දල විශ්ලේෂණය. එතකොට ඒ අටවන මොඩියුලේ ඇතුලේ ඔයාට මේ කරුණු කාරණා දැනගත යුතු වෙනවා. ඒත් එක්කම ඖෂධ ලබා දීමට පෙර සහ පසු රෝගියා පරීක්ෂා කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි ඉස්සරහට කතා කරනවා නෙබියුලයිස් කරන එක ගැන. එතකොට නෙබියුලයිස් මං රූපෙකුත් තියෙනවා මේක පෙන්වන්නම්. නෙබියුලයිස් කරනකොට අපි ඖෂධ පෙනහළුවලට ලබා දෙනවා, විශේෂයෙන් හදපු මාස්ක් එකක් හරහා. එතකොට මේ ඖෂධ ගොඩක් වෙලාවට දෙන්නේ සල්බියුටමෝල් වගේ දේවල්. ඒ බෙහෙත් දෙනකොට රෝගියාගේ හෘද පීඩන, අපි ගමුකෝ ස්පන්දනය කියලා, හાર્ට් රේට්, හෘද ස්පන්දනය වැඩි වෙනවා. එහෙනම් ඒ ඖෂධය දෙන්න කලින් අනිවාර්යෙන් දෙන්න කලින් සහ දුන්නට පස්සේ මේ හෘද ස්පන්දනය, හાર્ට් රේට් එක ඔයා බලන්න ඕනේ. මිනිත්තුවකට මෙයාගේ පපුව කොච්චරක් ගැහෙනවද,
වයිටල් සයන්ස් පාඩම පාඩම පාඩම් මාලාව තුන තුරා කතා කරන්න තේ මොනවද මේ හෘද ස්පන්දන වේගය මනින්නේ කොහොමද ඒ විදිහට අනිවාර්යයෙන් එතකොට සල්බියුටමෝල් වගේ බෙහෙතක් දෙන්න කලින් රෝගියාගේ හෘද ස්පන්දනය හાર્ට් රේට් එක රෝගියාට ඖෂධය දෙන්න කලින් සහ ඖෂධය ලබා දීමේ පසුව පරීක්ෂා කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ ඖෂධ දීමද සහ පෙර අපි රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කරන්න වෙනවා. ඒත් එක්කම ඖෂධ ලබා දීමේදී ලබා දිය යුතු ට්‍රීට් චෙක් සහ බයෝ රයිට්ස් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. අපි තහවුරු කරන්න ඕනේ මේ හරිම ඖෂධය හරිම විදිහට අපි දෙනවා කියන එක තුන් පාරක් චෙක් කරන්න ඕනේ දෙන්න කලින්. ඒත් එක්කම අපි ෆයිරොයිඩ්ස් වලදී කතා කරනවා ඒ දෙන විදිහ හරිද මේ හරිම රෝගියාටද හරි වෙලාවටද හරි ප්‍රමාණයද හරි ටයිම් එකද ওই විදිහට අපි කතා කරනවා රෝගියාගේ ඖෂධ පිළිබඳව මූලික අයිතිවාසිකම් ටික. ඒත් එක්කම ඖෂධ ගබඩා කිරීම අතිශය වැදගත්. අපි ඉන්සියුලින්ද දෙන්නේ. එහෙනම් අපි ඖෂධය ලබා දුන්නට පස්සේ ආයෙම ෆ්‍රිජ් එකෙන් තියන්න ඕනේ. අපි GTN ද රෝගියාට දුන්නේ. GTN කියලා කියන්නේ පපුවේ කැක්කුම හෘද ආබාධයෙන් කලින් ඇතිවන දරුණු වේදනාවට දෙන බෙහෙත් පෙත්තක්. ඒක සාමාන්‍යයෙන් දිව යටින් තියාගන්නේ. ඒ දිව යටින් තියාගන්න පෙත්ත අපි දුන්නට පස්සේ අපි එක පළවෙනි පාරට ඒ ඖෂධ බෝතලේ ඇරියට පස්සේ පාවිච්චි කරත් නැතත් සති 8කට පස්සේ ඖෂධ අයින් කරන්න ඕනේ. ඒ ඖෂධ බෝතලෙන් වෙන එකකට වෙන කන්ටේනර් එකකට දාන්න තහනම්. එහෙම උනොත් ඒ ඖෂධය විනාශ වෙනවා. එහෙනම් ඖෂධ අණුව ඖෂධ ගබඩා කරන විදි වෙනස් වෙනවා. සමහර ඒවා ෆ්‍රිජ් එකේ තියෙනවා, සමහර ඒවා ඩ්‍රයි කූල් ප්ලේස් වල තියෙනවා කියනවා. සමහර වෙලාවට ඉරියව්ව එකපාරම ඩිරෙක්ට් වැටෙන්න දෙන්න එපා කියලා කියනවා. එහෙනම් ඖෂධයේ ගුණය හානි නොවන විදිහට ඖෂධ කබඩා කරගත යුතුම වෙනවා. එහෙනම් එහෙම කරන්නේ කොහොමද කියන කාරණාව අපි කතා කරන්න ඕනේ. මේ දැනුවත් විය යුතු කරුණු කාරණා වලට සමගාමීව ඔයා අනිවාර්යෙන්ම ඊට අදාළව ඒ කුසලතා දිනු කරන්න ඕනේ. අපි කතා කරනවා අපි කතා කරා විවිධාකාර ක්‍රම වලින් ඖෂධ දෙන විදිහ ගැන ඔයා දැනුවත් වෙන්න ඕනේ කියලා. දැනුවත් වුණා වගේම තමා ඔයා දිනු කළ යුතු කුසලතාවයක් විදිහට ඒ විවිධාකාර ක්‍රම වලින් ඖෂධ ලබා දෙන්න දැනගන්න ඕනේ. මේ 8 වෙනි මොඩියුලේ ඔයාලා ඉගෙන ගන්න ඕන දේවල් සහ ඔයාලා පුහුණු කළ යුතු දේවල් තමයි මේ විදිහට කුසලතා විදිහට මම සඳහන් කරලා තියෙනවා. මම කලින් කිව්ව අතුරු ආබාධ නිරීක්ෂණය කරන්න දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් නිරීක්ෂණය කරන්න සහ ඊට සමගාමීව අතුරු ආබාධ වාර්තා කළ යුතුම වෙනවා. ඒත් එක්කම ඖෂධ ලබා දීමේදී මූලික අයිතිවාසිකම් සහ ඒත් එක්කම ඖෂධ පරීක්ෂා කිරීම ට්‍රී චෙක්ස් ෆයිරයිඩ්ස් ඔයා හරියටම කරන්න දැනගන්න ඕනේ. මොන වෙලාවටද මම බෙහෙත හරිද වැරදිද කියලා චෙක් කරන්නේ. ඖෂධ බෝතලේ අතට ගන්න කලින් බෙහෙත් එකෙන් එළියට ගන්න කලින් රෝගියාට දෙන්න මොහොතකට කලින් අවස්ථා තුනක්. එහෙනම් ඊට වඩා වෙනස් තැන්වලදී අපි ඒක චෙක් කරලා හරියන්නේ නැහැ. ඒක දැනගෙන ඉන්න ඕනේ ඔයා. දැනුවත් විය යුතු දෙයක්. ඒත් එක්ක මේක ඔයා පුහුණු කරන්න ඕනේ. ඒත් එක්කම කෙයා ගිව කෙනෙක් විදිහට ඔයාලට රුධිර නාලවලට ඉන්ජෙක්ට් කරන්න රුධිර නාලවලට ඖෂධ ලබා දෙන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි රුධිර නාලවලට යන IV drugs කියලා කියනවා අපි intravenous drugs කියලා. මේ දේවල් හරියට යනවද? මේ යන drops ගන්න හරියද? ඒක වැඩ කරනවද infusion එක? ඒ දේවල් ඔයාට පරීක්ෂා කරන්න වෙනවා. රුධිර නාලවලට ඉන්ජෙක්ට් කරන්න නැති වුණාට මේ රුධිර නාලවලට දෙන ඖෂධ නිවැරදිව ගමන් කරනවාද කියලා පරීක්ෂා කිරීම ඔයා පුහුණු වෙන්න ඕනේ කුසලතාවයක්. ඒත් එක්කම ඖෂධවල expire date එක මේක කල්ලිකුත් වෙච්ච ඖෂධයක්ද එහෙම කියලා බලන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒත් එක්කම caregiver client relationship මේ කියන්නේ මොකද්ද? අපිට එකපාරම බෙහෙත් දෙන්න බෑ රෝගියෙකුට. එයා එකට කැමති වෙන්න ඕනේ. ඔයාට හුස්ම ගන්න හිතන්න අපි ඉස්සරහට කතා කරන ඔය
කොහොමද යත් එක්ක කතා බහ කරන්න ඕනි කියන කරුණු කාරණා ටික හිතන්නකෝ. එයාට නෙබියුලයිස් කරන්න තියෙන එකක් කියලා, එයාට සල්බියුටමෝල් කෙලින්ම සිදුවෙන පද්ධතියට දෙන්න ඕන බෙහෙතක් කියලා. එතකොට ඒක දෙනකොට අපි එයාගිට කියන්න ඕනේ, ඔයාට හුස්ම ගන්න අමාරුයි නේද? අපි අපි සාමාන්‍යයෙන් කියන්නේ පේෂන්ට්ලගේ භාෂාවෙන් නම් එහෙනම් දුම් ගන්නවා කියලා. ඒක ඇත්තටම ගෑස් එකක් විදියට අතුලට වේප් එකක් විදියට යනවා. එතකොට එහෙම කැමති නේද? අපි මෙහෙම කරමුද? එතකොට හුස්ම ගන්න පහසුයි. අපි සුහදව ඉන්න ඕනේ. ඔන්නෝයි කියන රිලේෂන්ෂිප් එක අනිවාර්යෙන් ඖෂධ ප්‍රතිකාර ලබා දෙනකොට අපි සැලකිය යුතු වෙන්න ඕනේ. අපි ඒකට පුරුදු පුහුණු වෙන්න ඕනේ. අත් එක්ක කතා බහ කරලා එයාගේ සුහදතාවයෙන් අපි ඒ වැඩේ කරන්න. ඒත් එක්කම ඖෂධ ලබා දීම වාර්තා කිරීම. බෙහෙත් දුන්නා කියලා සටහන් කරන්න ඕනේ. මොනවාද දුන්නේ? ඒ දේවල් ඒත් එක්කම අපි අත්සන් කරන්න ඕනේ. මම කෙයා ගිව කෙනෙක් විදිහට රෝගියාට ඖෂධ ලබා දුන්නා කියන එක. ඒත් එක්කම ඖෂධ ලබා දීමට සහ පෙර සහ පසු පවත්වාගත යුතු ඉරියව් පිළිබඳව ඔයා කලින් මං කතා කරලා දැනුවත් විය යුතු දෙයක් විදිහට දැන් ඔයා ඒ විදිහටම හරවන්න කරන්න යව පොසිෂන් කරගන්න පුහුණු වෙන්න ඕනේ. ඒක ඔයාට තියෙන ඔයා කරන්න ඕනේ කුසලතාවයක්. ඖෂධ වේදියා විසින් නිකුත් කරන ලද ඖෂධ විවිධාකාර ක්‍රමවලට රෝගියාට ලබා දීම. ෆාමසිස්ට් අපිට දෙන විදිහට අපි වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝර, වෛද්‍යවරයාගේ නෝට්ස් බලලා අපි එයාට හරි බෙහෙත දෙනවා. එතකොට ඒක ඔයා ප්‍රගුණ කළ යුතු දෙයක්, කුසලතාවයක්, ස්කිල් එකක්. මොනවද එහෙම දෙන්නේ? මුඛ මාර්ගයෙන් ඖෂධ දෙනවා, බොන්න දෙනවා, ඒත් එක්කම ඇස් කන් නාසික බිංදු වශයෙන් ඇස් වලට බෙහෙත් දාන්න, කනට බෙහෙත් ඩ්‍රොප් එකක් විදියට දාන්න, නහයට බෙහෙත් දාන්න. ඔය වගේ ඇස් කන් නාසික බිංදු වශයෙන් කොහොමද දෙන්නේ? ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. වට එහෙම දාන්න පුරුදු වෙන්න ඕනේ. ඇහැට දානවා නම් ඇහැ මෙහෙම අරගෙන ඉදිට දාන්න, ඇහැ කොහොමද අල්ලනවා නම් අල්ලලා හැරවන්න, නහයට දානකොට කොහොමද මෙහෙම හිටගෙන ඉදි හරි ඉඳගෙන ඉදි හරි පුළුවන්ද, ඔළුව පිටිපස්සට පොඩ්ඩක් ඇල කරන්න ඕනේ. එහෙනම් ඒ දෙන විදිය ඒ දේවල් ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ආලේපන වශයෙන් ඖෂධ ලබා දීම, හැම ගාන දේවල් ආලේපන විදිහට තියෙනවා. ඒත් එක්කම මේ වාෂ්ප ආශ්වාස වශයෙන් නෙබියුලයිසේෂන් විදිහට දෙන්න ඔයා දැනගන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ නෙබියුලයිස් මාත් එකේ මෙහෙම පොසිෂන් කරලා මෙහෙම බෙහෙත් අරගෙන මේ ප්‍රොසීඩියර් එකට දෙන්න ඕනේ. එතකොට අටවෙනි මොඩියුලේ යටතේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන ස්කිල් එකක් තමයි මේක. මේ දේවල් ඉගෙනගෙන කෙයා ගිව කෙනෙක් විදිහට ඔයා ප්‍රැක්ටිස් කරනවා කියන එක. සමහර ඖෂධ එන්නත් ලබා දෙනකොට අපි ගොඩක් කලාවට කෙයා ගිව කියන එක යටදී නම් දෙන්නේ subcutaneous injections කියන එක. අපි ඉස්සරහට කතා කරමු කොහොමද දෙන්නේ කියලා. veins වලට, රුධිර නාල වලට, muscles වලට injection දෙනවා අඩුයි. දෙන්නේ නැහැ මේ කෙයා ගිව කියන විෂය නිර්දේශය යටතේ. හැබැයි subcutaneous injection insulin කියන එක තමයි වැඩිපුරම අපිට හම්බ වෙන්නේ subcutaneous injection කියලා. එතකොට insulin වගේ දෙයක් දෙනවා නම් අපි කොහොමද දෙන්නේ කියන එක හරි විදිහටම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට ඒක ඔයාගේ ඩිවලොප් වෙන්න ඕනේ ස්කිල් එකක් මේ මොඩියුල් එක හරහා. සේවාදායකයාගේ සටහන් කියවීම. මේ සටහන් කියවන්න වාර්තා කරන්න මේකේ මොනවද තියෙන්නේ? රෝගියාගේ ප්‍රෝග්‍රෙස් එක කොහොමද? එයා උදේට කාලා, දවල්ට කාලා, ටොයිලට් ගිහිල්ලා, බෙහෙත් දීලා, එයා නාවලා, එයාට මේ විදිහේ කෙයා එකක් දීලා, ඕරල් කෙයා එකක්. එහෙනම් ඒ සටහන් කියවන්න, ඒ වගේ වාර්තා කරන්න, ඒත් එක්කම ඖෂධ පිළිබඳව තොරතුරු සටහන් කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. තව දෙයක් තමයි ඖෂධ මැනීමට, බෙහෙත් කුඩු කිරීමට අවශ්‍ය පුහුණුව තියෙන්න ඕනේ. මෙතන බෙහෙත් කුඩු කරනවා කියලා අපි සාමාන්‍යයෙන් නම් හුරු කම්පවුන්ඩින් අපිට, ඒ කියන්නේ රෝගියාට බෙහෙත් බොන්න බැරි නම්, පෙති විදිහට තියෙනවා බොන්න බැරි නම් අපි කුඩු කරලා ටිය කරලා දෙන්න වෙනවා. එහෙනම් ඒක කරන්නේ කොහොමද? අපිට බෙහෙත් එකක් මනින්න තියෙනවා නම් මිලිලීටර් 30යි තේ හැඳි 2යි, ඒ විදිහට අපි හරි ප්‍රමාණයම ගන්නෙ කොහොමද? එතකොට ඒ දීලා තියෙන ප්‍රොඩක්ට් එකත් එක්ක එනවා අනිවාර්යයෙන්ම බෙහෙත් මනිනවා නම් ඒකට අදාළ චුටි කප් එකක් අපි මෙඩිසින් ග්ලාස් කියලා කියනවා, එහෙනම් නැත්තම් මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් කියලා කියනවා.
ඒකෙන් තමයි අපි මැනලා දෙන්න ඕනේ නං මේ බෙහෙත් බොන්න තියෙන විදිය අනුව දෙන්න තියෙන විදිය අනුව මනින්න ඒවා කුඩු කරන්න කුඩු කරපු එක හලා ගන්න තුතිය කරන්න ඒවා ඔයාලා ඩිවලොප් කරන්න ඕනේ ස්කිල්ස් වෙනවා ඒත් එක්කම ඖෂධ ගබඩා කරන්න හරි විදිහට ඖෂධ ගබඩා කරේ නැත්නම් ඔයාලගේ රෝගියාට දෙන්න තියෙන ඖෂධ විනාශ වෙන්න පුළුවන් එතකොට ඖෂධීය ගුණය නැතුව අපිට ඖෂධ ලබා දෙන්න සිද්ධ වෙනවා ඊළඟට අපි කතා කරනවා ඖෂධ ලබා දීමේදී භාවිතා කළ යුතු උපකරණ සහ ලේඛන මෙතන මම කතා කරන්නේ පොදුවේ ඔයාලට දැන් 8 වෙනි මොඩියුලේ පළවෙනි පාඩම මොඩියුලය පිළිබඳව තල විශ්ලේෂණයක් අපි ඉස්සරහට කතා කරනවා එක එක ඖෂධ ලබා දෙන මාර්ගය අනුව ඖෂධ කොහොමද දෙන්නේ කියන එක අනුව එතකොට මේ කියන උපකරණ වෙන වෙනම ආයෙම කතා කරනවා අපි subcutaneous ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් විදිහට සමට දෙනවා නම් oral drugs බොන්න දෙනවා නම් මොනවද ලෑස්ති කරගන්න ඕනේ nebulize කරනවා නම් patient මොනවද ලෑස්ති කරගන්න ඕනේ අවශ්‍ය උපකරණ මොනවද වෙන වෙනම ඉස්සරහට කතා කරනවා එහෙම කතා කරන්න කලින් කිසියම් කෙනෙක් දන්නේ නැත්නම් මේ ඖෂධ පාවිච්චි කරන්න ඕන උපකරණ අපි මූලික වශයෙන් මේ උපකරණ අවශ්‍ය ලිපි ලේඛන මොනවද කියන එක මේකෙදී කතා කරනවා prescribed medicine අනිවාර්යෙන් තියෙන්න ඕනනේ මොනවද යාට දීලා තියෙන බෙහෙත් හරිද ඒ බෙහෙත් ටික අපි පිළිවෙලකට ට්‍රේ එකක තියාගෙන එහෙම තියෙන්න ඕනේ බොන්න දෙන ඒවා එතකොට ඉන්සියුලින් වගේ දෙයක් ඉන්ජෙක්ෂන් වලින් දෙන එකක් නම් ඒක ෆ්‍රිජ් එකේ තියෙන. අන්න මේ වගේ අනුමත කරපු ඖෂධ මොනවාද? ඒවා අපිට තියෙන්න ඕනේ. ට්‍රේ විශේෂයෙන්ම oral drugs දෙන්න, බොන බෙහෙත් දෙන්න, ඒත් එක්කම ඉන්සියුලින් වගේ දේවල් දෙද්දී අපිට පොඩි ට්‍රේ එකක් ඕනේ. ඖෂධ ඒ ලෑස්ති කරගන්න ඒ ප්‍රොසීඩර් එකට හදාගන්න. ඒ වගේ එහෙනම් ට්‍රේ එකක් අවශ්‍ය වෙනවා. සීසර්ස් කතුරු අවශ්‍ය වෙනවා අපිට සමහර වෙලාවට බෙහෙත් දවටන අයින් කරන්න වෙන්න පුළුවන් ඒ වගේ ඉස්සරහට රෝගියාගේ සමහර සතහන් වලට අදාළව එතකොට දෙන විදිහ අනුව ඒත් එක්කම පේපර් බෑග් කඩදාසි වලින් හදාගන්න කුඩා බෑග් ඖෂධ ලේබල් ඒත් එක්කම ඖෂධ වලින් අර පැක් එකකින් අයින් වෙලා යන කොටස් කුණු again කසල කුණු කසල වගේ සමහර වෙලාවට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න අපි පුළුන් කෑල්ලක් පාවිච්චි කරනවා නම් ඒ පුළුන් කෑල්ල දාන්න එහෙනම් ඖෂධ භාවිතයේදී ඖෂධ භාවිතා කරන මේ ප්‍රොසීඩියර්ස් වලදී අපිට පේපර් බෑග් එකක් අවශ්‍ය වෙනවා අනවශ්‍ය ද්‍රව්‍ය දාගන්න. ඒත් එක්කම ග්ලව්ස් විශේෂයෙන්ම අපිට රෝගියා කියන්නේ රෝගියාගේ ආරක්ෂාව තහවුරු කරන්න වෙන ස්ටෙරයිල් ප්‍රොසීඩියර්ස් තියෙනවා නම් ඉන්ජෙක්ෂන් වගේ දෙන්න වෙන අවස්ථා තියෙනවා නම් ඒත් එක්කම රෝගියාගේ කෙලසෙම ඒ වගේ secretions අපේ අතේ ගෑවෙන ඒවා තියෙනවා නම් ගුද මාර්ගයෙන් ඖෂධ ලබා දෙනවා නම් විශේෂයෙන්ම ඒ වගේ තැන්වලදී අපිට gloves අවශ්‍ය වෙනවා. අපි මේ gloves මොකේ මොන බෙහෙත් ක්‍රමයටද කියන්නේ මොන විදිහට බෙහෙත් දෙද ඕනේ කියන එක ඉස්සරහට කතා කරනවා. ඒත් එක්කම face mask අවශ්‍ය වෙන තැන් තියෙනවා. බොන බෙහෙත් දෙනවා නම් අනිවාර්යයෙන් වතුර බෝතල්, bath towel එහෙම නැත්නම් apron වගේ දේවල් ඖෂධ ඇඟේ හිරෙන්න හැලෙන්න පුළුවන් ඒ දේවල් වළක්වන්න ඒත් එක්කම cotton soaps especially subcutaneous injection කියලා කියන සමහරහා අපි ඖෂධ ලබා දෙනකොට ඒවට අපිට අවශ්‍ය වෙනවා මේ cotton soap සම පිරිසිදු කරන්න ඒත් එක්කම ඒකටම තමයි මේ surgical spirit අවශ්‍ය වෙන්නේ serviette වගේ දේවල් රෝගියාගේ ඒ කියන්නේ ඖෂධ ලබා දීමෙන් පසු බොන එකක් නම් දුන්නේ යාගේ කටපිය දාන්න ඒ වගේම ඖෂධ අර මෙෂර් කරන්න උපකරණ තිබ්බා නම් ඒ මෙෂර් කරන ඒවා හොදලා පිය දාන්න ඒ වගේ දේවල් වලට අවශ්‍ය වෙනවා ඒත් එක්කම නහයට අපි ඩ්‍රොප්ස් විදිහට දානවා නම් ඖෂධ දාන්න කලින් නහය පිරිසිදු කරන්න දේවල් අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහට අපි කතා කරනවා ඖෂධ දෙද්දී ඕන වෙන දේවල් සමහර රෝගීන්ට ඔක්සිජන් දෙන්න පුළුවන් එතකොට ඔක්සිජන් සිලින්ඩර් ඊට අවශ්‍ය ඒ ටියුබ් ඒ වගේ දේවල් ඒ අවශ්‍ය රෝගී තත්ත්වය අනුව සහ ප්‍රොසීඩියර් එක අනුව අපිට ලෑස්ති කරගන්න වෙනවා මේ තියෙන අර මං කිව්වා ඖෂධ කුඩු කරන්න ඕනේ කියලා ඖෂධ
බොන්න බැරි නම් යාට ගිලින්න බැරි අපහසුතාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් සමහර ඖෂධ මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හපල කන ඖෂධ තියෙනවනේ. ආ එතකොට ඒ හපල කන එක තුළින් බලාපොරොත්තු වෙනවා ඖෂධ ඉක්මනට ඇඟට උරා ගන්න එක. අන්න ඒකම තමයි අපිට හපන්න බැරි නම් ඒ වගේ ප්‍රශ්න හපන්න ඕනේ. හැබැයි හපන්න බැරි නම් එහෙනම් ඒක කුඩු කරන්න වෙනවා. එහෙනම් ඖෂධ අපි කොහොමද කුඩු කරන්නේ? අපිට ඕන විදිහට කුඩු කරන්න බෑ. මෙන්න මේ විදිහට මෝටායින් පිස්ටල් ඖෂධ කුඩු කිරීමටම පමණක් විශේෂයෙන් සකස් කරගත්ත වෙන් කරගත්ත කුඩා වංගෙඩියක් වගේ උපකරණයක් තියෙන්නම ඕනේ. එයාට රෝගියාට අවශ්‍ය නම් ඖෂධ කුඩු කරලා ලබා දෙන්න. ඒත් එක්කම මං කලින් කිව්වා වගේ නෙබියුලයිසර් මේ තියෙන නෙබියුලයිසර් කියන එක මැෂින් එකක් තියෙනවා. ඖෂධ දාන්න කුඩා කොටසක් තියෙනවා. අපි මාස්ක් එක වගේ මූණට අල්ලන්න මාස්ක් එකක් විශේෂයෙන්ම තියෙනවා. එහෙනම් ඒක මේ විදිහට රෝගියාට දෙන්න වෙනවා. අපි ඖෂධ මේ කියන කොටසට දාලා එහෙනම් ඔයා මෙන්න මේ උපකරණය නෙබියුලයිසර් එක ඒකෙ මෙහෙම කොටස් තියෙනවා. මේ වගේ මාස්ක් තියෙනවා. ඒක හුස්ම ගද්දි පෙනහළු වලට යනවා. එතකොට ඒ පෙනහළු වලට බෙහෙත් යන විදිහට කම්ප්‍රස් කරලා මේ මැෂින් එකෙන් එවනවා. ඒ වගේ දේවල් චුට්ටක් ෆැමිලියර් වෙන්න ඕනේ. නෙබියුලයිසර් කිව්වහම මොකක්ද නෙබියුලයිසර් කියන්නේ? කොහොමද ඒකෙන් ඖෂධ ලබා දෙන්නේ කියන එක. ඖෂධ මැනීමට ගන්න උපකරණ මෙඩිසින් ග්ලාස්, ස්ටෑන්ඩඩ් මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට්. අපි ගොඩක් වෙලාවට තේ හැඳි, මීස හැඳි එක එක දේවල් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒකේ හරිය ප්‍රමාණය තියෙනවද කියලා අපිට විශ්වාස නැහැ. එහෙනම් කෙනෙකුට රෝගියෙකුට දෙන්න තියෙනවා නම් මිලිලීටර් 30ක් මිලිලීටර් 20ක් එහෙම කියලා ප්‍රමාණ වලින් සඳහන් කරලා අනිවාර්යයෙන්ම ඒ ඖෂධ මැනීමට භාවිතා කරන සම්මත ඉන්ස්ට්‍රුමන්ට් එකක්, ස්ටෑන්ඩඩ් මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම ගන්න ඕනේ මේ වගේ. සමහර වෙලාවට මේ බිඳු වශයෙන් දෙන්න බිඳුවක් එකක් දෙකක් එහෙම දෙන තැන් තියෙනවා. එතකොට මේ වගේ ඩ්‍රොපර් එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් තියරමේ ඖෂධ මැනීමට අවශ්‍ය උපකරණ මේවා. මේක ඩ්‍රොපර් එකක්, මේක මෙඩිසින් ග්ලාස් එකක් කියලා ස්ටෑන්ඩඩ් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට ඔයා ෆැමිලිය වෙන්න ඕනේ. සෝසර්ස් ඇන්ඩ් ස්පූන්ස්. අපි නිකම්ම රෝගියාට බෙහෙත් දෙන්නේ නැහැ බෙහෙත් පොවනකොට. එක එක බෙහෙත් ජාති. එයාට බෙහෙත් ජාති තුනක් තියෙනවා කියලා හිතන්න. අපි ඉස්සරහට කතා කරනවා බෙහෙත් දෙනකොට එක හැන්දකට එක ජාතියේ බෙහෙතේ අදාළ ප්‍රමාණය දාගන්නවා. ඇයි අපි කියන්නේ තුන් පාරක් චෙක් කරනවා කියලා? අපි ඔක්කොම එකට දාගත්තොත් ඒක චෙක් කරන්න අමාරුයි. ඊළඟ හැන්දට දෙවෙනි ඖෂධය දාගන්නවා. ඊළඟ හැන්දට තුන්වෙනි ඖෂධය. එහෙනම් මේ ඖෂධ වෙන වෙනම තමයි සාමාන්‍යයෙන් දාගන්නේ. දාලා අපි ආයෙ චෙක් කරනවා දෙන්න කලින්. මම මේ කියපු ප්‍රමාණය ගත්තා හරිද? දෙකක් තියෙන්නේ මිලිග්‍රෑම් 20ක් තියෙන්නේ. පිටි දෙකක්ද ඉන්න ඕනේ අපිට චෙක් කරගන්න ලේසි. එතකොට මේ පීරිසයක් සහ ඊට අවශ්‍ය තරම් හැන්දි අවශ්‍ය වෙනවා අපිට ඉස්සරහට ඕරල් ඩ්‍රග්ස් බොන බෙහෙත් දෙනකොට. ස්ටෙරයිල් ප්‍රිග්නිටේ කියලා කියන්නේ කිඩ්නි ට්‍රේ කිව්වොත් ඔයා ෆැමිලිය වෙන්න ඕනේ මේ වගේ එකක්. එතකොට ඉන්ජෙක්ෂන්ස් දෙද්දි ඉන්ජෙක්ෂන් දෙන සිරින්ජ එක දාගෙන යන්න. සාමාන්‍යයෙන් මේක ඇතුළේ ස්ටෙරයිඩ් බ්ලෝස් ලේ එකක් තියෙනවා. ඉන්ජෙක්ෂන් කටුව සහ ඒක ඇතුළේ දාගත්ත බෙහෙත් ටික තියෙනවා. ඊට අමතරව හම පිරිසිදු කරන්න අපි කොටන් බෝල තියෙනවා, සර්ජිකල් ස්ප්‍රේ දාගත්තු. එහෙනම් අපි ඉස්සරහට කතා කරනවා එයාට ඉන්සියුලින් දෙනවා සබ් කට් හරහා කියලා. එහෙනම් මේ වගේ ට්‍රේ එකකට තමයි අපි අවශ්‍ය බඩු ලෑස්ති කරගන්න ඕනේ. එහෙනම් ඔයා දැනගෙන ඉන්න ඕනේ කිඩ්නි ට්‍රේ කියන්නේ මෙහෙම එකක්. ඒකට දාන්නේ මේ වගේ දේවල්. ඉස්සරහට අපි ප්‍රොසීඩර් එකත් එක්ක කතා කරනවා. ඉන්හේලර්ස් ගන්නකොට අපි ඉස්සෙල්ලා කතා කරා නෙබියුලයිසර් කියලා. මේදී සමහර ඉන්හේලර්ස් මේ විදිහට අපිට කෙලින්ම පෙනහළු වලට ලබා දෙන්න පුළුවන්. ඒතකොට මේ කැනිස්ටර් කියන එක එකපාරම ප්‍රෙස් කරනකොටම මවුත් පීස් එක කටට තියලා හොඳට ඉන්හේල් කරන්න ඕනේ. එකපාරම කැනිස්ටර් එක ප්‍රෙස් කරනකොට අපි හොඳ හුස්මක් ඉහළට ගන්න ඕනේ ප්‍රෙත් එක. එහෙම තමයි මෙන්න මේ ඉන්හේලර් කියන දේවල් පාවිච්චි කරන්නේ. අපි ඉස්සරහට ප්‍රොසීඩර් එකේදී කතා කරමු ඉන්හේලර් මගින් ඖෂධ ලබා ගන්න විදිහ. එතකොට මෙන්න මේ කියන කැනිස්ටර් එක එකපාරම ප්‍රෙස් කරන ගමන්
එයාට හොඳ හුස්මක් ගන්න බැරි නම් විශේෂයෙන්ම බබාලා වයසක කට්ටියට ස්පීස ඩිවයිස් එකක් කියලා පාවිච්චි කරනවා. එතකොට කැනිස්ටකෙන් ඒ ඖෂධ ප්‍රමාණය ප්‍රෙස් කරන්න ඕනේ දෙපාරයිද තුන් පාරයිද ප්‍රෙස් කරලා මේක ඇතුළේ තියාගන්නවා මේ විදිහට. ඊට පස්සේ එයා හෙමින් ඉන්හෙල් කරනවා. එහෙනම් මොකක්ද මේ ස්පේස කිව්වොත් ස්පේස ඩිවයිස් එකක් හරහා ඉන්හෙල් කරන්න කිව්වත් ඔයා දැනගන්න ඕනේ ස්පේස කියන්නේ මේ වගේ දෙයක්. ඉන්හෙල කියන්නේ මේ වගේ දෙයක් කියන එක. ස්පියුටම් මග්. මේ ස්පියුටම් මග් කියලා කියන්නේ අපි කෙල ගහන්න සෙම එළියට එන සමහර අවස්ථා තියෙනවා ඖෂධ ප්‍රතිකාර වලින් පස්සේ. විශේෂයෙන්ම නෙබියුලයිස් කරාට පස්සේ රෝගියාගේ ඇතුලේ තියෙන පපු ඒ කියන්නේ සෙම කැස්ස වගේ ඒ වගේ එළියට එනවා. එතකොට අපි රෝගියාට කෙල ගහන්න අවශ්‍ය දේවල් එලං කරන්න ඒ දේවල් දෙන්න වෙනවා. මේ තියෙන එතකොට ඒ වගේ පාවිච්චි කරන ස්පියුටම් මග් කියන උපකරණය. මේ තියෙන ඖෂධ ලබා දෙන්නේ භාවිතා කළ යුතු උපකරණයට ඇත්තේ ගොඩක් වෙලාවට ඉන්සියුලින් මේ විදිහට සිරින්ජස් වලට දෙනවා දැන් ගොඩක් අඩුයි. ඉන්සියුලින් පෙන් විදිහටම තියෙනවා අපිට රෝගියාට දෙන්න. ඉන්සියුලින් මෙන්න මේකෙන් ඉන්සියුලින් කාටරේජ් එක මාරු කරලා ඉන්ජෙක්ට් කරන්නම එයාට ඉන්ජෙක්ට් කරන්න ලේසින විදිහට ඒක අපිට අවශ්‍ය ඩෝස් එක ගන්න ඩෝස් එක ඇඩ්ජස්ට් කරන්න කරකවන්න ඊට පස්සේ ඉන්ජෙක්ට් කරන්න බටන් එකක් තියෙනවත් එක්ක අපිට නීඩල් මාරු කරන්න පුළුවන්. අපි මේ දේවල් දීර්ඝව කතා කරමු ඉන්ජෙක්ෂන් ප්‍රොසීඩියර් එකේදී. එතකොට මෙන්න මේ වගේ පෙන් එකක තියෙන අපිට ගොඩක් කලාවට කෑගිව කෙනෙක් විදිහට දෙන්න වෙන්නේ ඉන්සියුලින් පෙන් එකේ ඉන්සියුලින් දෙනවා. එතකොට මේ වගේ වෙලාවට මේ ඉන්සියුලින් පෙන් එක කියන්නේ මොකක්ද කියන දේ ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉන්සියුලින් පෙන් එකක් නැති අවස්ථාවලදී අපි මේ වගේ කුඩා සිරින්ජ එකකින් ඖෂධ ලබා දෙනවා. එතකොට ඒකේ නීඩල් එකක් තියෙනවා මේ විදිහට ඖෂධ ගන්න විදිහක් තියෙනවා. අපි මේ දේවල් ඉස්සරහට ප්‍රොසීඩියර් එකත් එක්ක කතා කරමු. ඒ මැකින්ටොෂන් කවර් බෙහෙත් ඇඟේ ඉහිරෙන්න පුළුවන් නිසා මේ වගේ කවර් එකක් ඒප්‍රන් එකක් පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා ඕරල් ඩ්‍රග්ස් දෙනකොට. මං කියුවේ දැන් අපිට එක එක ක්‍රමවලට ඖෂධ ලබා දෙන්න වෙනවා කියලා. එතකොට මේ තමා රෝගියාගේ කුඩ මාර්ගයේ හරහා ඖෂධ ලබා දෙන ක්‍රමය. එතකොට රෝගියාව මේ විදිහට පැත්තට හරවලා අපි ග්ලව්ස් දාගෙන එහෙම දෙන්න වෙනවා. සමහර අවස්ථාවල එතකොට අපිට මේ කුඩ මාර්ගයට එකපාරම ඖෂධ අතුල් කරන්න බෑ. එනම් ලුබ්‍රිකේටර් ලුබ්‍රිකන් කරන්න චුටකර එක ලිස්සලා යන ගතියක් එක්ක එහෙම කෙමිකල් එකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට එහෙම ඕනේ වෙන්නේ මේ වගේ ප්‍රොසීඩියර් එකකට ඖෂධ ලබා දෙනවා නම් අපිට ලබා දෙන්න වෙනවා. අපි දැන් උච්චර වෙලා කතා කරේ රෝගියාට ඖෂධ ලබා දෙන්නේදී භාවිතා කළ යුතු උපකරණ. එහෙනම් අපි පරිශීලනය කරන ලේඛන මොනවද? පොතපත මොනවද? ડોකියුමන්ට්ස් මොනවද? මේ තියෙන්නේ අර මං කලින් පෙන්නුවා වගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක. මෙඩිකල් ප්‍රිස්ක්‍රිප්ෂන් එක. ඒකේ RX යටතේ ඖෂධ දෙන්න ඕන ඖෂධ පිළිබඳ විස්තරත් මේ කොසිය යටතේ රෝගියාගේ විස්තරත් මුලින්ම වෛද්‍යවරයාගේ විස්තරත් ආයෙත් අවසානයේම වෛද්‍යවරයාගේ සටහන් වෛද්‍යවරයාගේ අස්සර ඒ විදිහට අපිට කොටස් වලට තියෙන වෙනවා. මෙන්න මේ කියන බෙහෙත් වට්ටෝරුව ක්ලයන්ට්ස් ප්‍රිස්ක්‍රිප්ෂන් මෙඩිකල් ප්‍රිස්ක්‍රිප්ෂන්ස් ක්ලයන්ට්ස් නෝට් වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. ක්ලයන්ට්ස් නෝට් කියලා කියන්නේ දැන් රෝගියා දීර්ඝකාලීනව නතර වෙලා ඉන්නවා නම් මේ වගේ තියෙන ටිපිකල් මේ වගේ තියෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නෙමෙයි වෙන්න පුළුවන්. ක්ලයන්ට්ස් නෝට් වල එහෙම නැත්නම් අපි රෝගියාව රෝහල් ගත කරලා ඉන්නවා නම් ඒ වගේ අවස්ථාවලදී මේ විදිහට මේ සියලුම කොටස් තියෙන දර්ජීය බෙහෙත් වට්ටෝරුවක් අපිට හම්බ වෙන්න තියෙන්න පුළුවන්. හැබැයි ඖෂධ ගැන ඖෂධ දෙන්න ඕනේ විදිහ ඖෂධ කොච්චරක් දෙනවද ඒ වගේ දේවල් මේ විදිහට ක්ලයන්ට්ස් නෝට් වල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව සමහර දෙයක් يعني සමහර ප්‍රොසීඩියර්ස් විදිහට අපිට ලේසියට මෙන්න මේ ඩ්‍රග් චාට් කියන එකේ සඳහන් කරනවා. දවස කවද්ද, දෙන ටයිම් එක මොකද්ද, බෙහෙත් වර්ග මොනවාද, කොයි වෙලාවටද දුන්නේ, අර එකින් එකට බෙහෙත ගැන තියෙන විස්තරයක්. ඒ බෙහෙත දුන්නද නැද්ද එහෙම කියලා අපිට සටහන් කරන්න හරිම ලේසි මේ ඩ්‍රග් චාට් වලදී. එතකොට මේ ඖෂධ පිළිබඳ තියෙන විස්තර ටික, රෝගියාගේ අනිත් විස්තර, එයාට බෙහෙත් මොනවා හරි ඇලර්ජි තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර,
ඒ වගේ දීර්ඝ වශයෙන් අපිට එක එක විදිහට අපිට කතා කරන්න වෙනවා. එතකොට අර ප්‍රිස්ක්‍රිප්ෂන් එක මං කලින් පෙන්නුවා, ප්‍රිස්ක්‍රිප්ෂන් එක වගේම ඖෂධ ගැන තොරතුරු ලබා ගන්න තියෙන ලේඛනයක් තමයි, ඩොකියුමන්ට් එකක් තමයි මේ ඩ්‍රග් චාට් කියලා කියන්නේ. ක්ලයන්ට් ඇසස්මන්ට් නෝට්, රෝගියාගේ තත්ත්වය තහවුරු කරලා කෙයාගේ කෙනෙක් විදිහට සත් සේවකයෙක් විදිහට අපිට වාර්තා කරන්න තියෙනවා. එතකොට ආයතනවල විවිධාකාර සටහන්, විවිධාකාර නෝට් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එයාලගේ මූලික තොරතුරු වෙනසක් නැවේ, හැම ආයතනයකම එකම විදිහට සටහන් වෙනවා. එයාගේ මූලිකවම එයාගේ කෑම ගන්න කෑම ගත්තද නැද්ද, ටොයිලට් ගියාද නැද්ද, එයා බෙහෙත් බීවද නැද්ද, එයාගේ තියෙන යූෂුවල් කෑම මොනවද, ඒව කරාද නැද්ද, ඔන්න ඔය වගේ දේවල් තමයි මේ ක්ලයන්ට් ඇසස්මන්ට් නෝට් කියලා කියන්නේ. එතකොට අපිට මේ කියන ක්ලයන්ට් ඇසස්මන්ට් නෝට් ඖෂධ ලබා දීම සම්බන්ධව අපිට පාවිච්චි කරන්න බලන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මේ ක්ලයන්ට් ඇසස්මන්ට් නෝට් වලම තමයි කලින් කතා කරපු ඒවත් එක්කම තමයි මේ කලින් කතා කරපු ඩ්‍රග් චාට්, ඖෂධ වගෝ කියන එකත් අන්තර්ගත වෙන්නේ. එතකොට එයාගේ බෙහෙත් ගැන විස්තරය වෙනම ඩ්‍රග් චාට් එකකට ගන්න පුළුවන්, ඖෂධ වගුවකට ගන්න පුළුවන්. එතකොට මේ කියන දේවල් ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ මෙහෙම සටහන් කරනවා, තැන් තියෙනවා ඒ වගේ. ඒත් එක්කම මේ මැනුෆැක්චරර්ස් ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා කියන්නේ මොනවාද? අපිට කිසියම් බෙහෙතක්, ප්‍රඩක්ට් එකක් අපිට දෙනකොට ඒක නිපදවපු ආයතනය අපිට කියලා දෙන, අපිට විශේෂයෙන් කියන විස්තර ටිකක්. එතකොට ඒකේ ප්‍රඩක්ට් එකේ අපි එක පෙට්ටියක් වගේ තියෙනවා නම් ඒකේ මේ විදිහට ගහලා සෙක් ප්‍රයිමරි ලේබල් එකේ මෙහෙම තියෙනවා. ඊට අමතරව ලීෆ්ලට් එකක් ඇතුළට දාලා තියෙනවා බෙහෙත ගැන දීර්ඝ විස්තර කරලා. එතකොට සමහර තැන්වල ඔයාට මේ ලේබල් කියවලා තේරුම් ගන්න වෙන අවශ්‍යතා වෙන තැන් තියෙනවා. උදාහරණයක් විදිහට බලන්න, මේ අමවුන්ට් එක මේක කොච්චරක් තියෙනවද, 120ක් මොනවද තියෙන්නේ, ටැබ්ලට්, එතකොට මේ ට්‍රේඩ් නේම් කියන්නේ මොකක්ද, ජෙනරික් නේම් කියන්නේ මොකක්ද, ට්‍රේඩ් නේම්, බ්‍රෑන්ඩ් නේම් කියලා කියන්නේ වෙළඳ නාමය. උදාහරණයක් විදිහට පැනඩෝල් ගත්තොත් පැනඩෝල් කියලා තියෙන්නේ වෙළඳ නාමයක ජෙනරික් නේම් එක තමයි ඇසිටමිනොපැන් නැත්නම් පැරසිටමෝල්. අන්න එහෙනම් ඖෂධ වලට නම් කීපයක් තියෙනවා. මේ ට්‍රේඩ් නේම් එකයි ජෙනරික් නේම් එකයි කියන එක බොහොම පොදු නම් දෙකක්. ඒත් එක්කම ඩෝසේජ් එකේ ස්ට්‍රෙන්ත් එක මේක කොච්චරක්ද තියෙන්නේ, 100 මයික්‍රෝග්‍රෑම්, මයික්‍රෝග්‍රෑම් 100ක් තියෙනවා. ඒත් එක්කම කවුද මේ ප්‍රොඩක්ට් එක හදන්නේ, මැනුෆැක්චරර් කවුද, මේක දෙන්න බැරි හේතු මොනවද, මේ බෙහෙත මේ කියන කන්ඩිෂන් යටතේ දෙන්න බෑ නේද වලද. එහෙනම් ඔන්න ඔය වගේ ප්‍රොඩක්ට් එක ගැන තියෙන විස්තර, මැනුෆැක්චරර්ස් ඉන්ස්ට්‍රක්ෂන්ස් අපිට කියවන්න කරන්න වෙනවා ඖෂධ ලබා දීම සම්බන්ධව පරිශීලනය කළ යුතු ලේඛන යටතේ. තව එකක් තමයි, ඒ වගේම උදාහරණයක් තමයි මේ දාලා තියෙන්නේ, මේ බෙහෙත දෙන්න ඕනේ කොහොමද කියන විස්තර ටික මෙතන සඳහන් වෙනවා. ඒක ස්ටෝ කරන්නේ කොහොමද, මේ කැප්සියුල් එකක කොච්චරක් තියෙනවද, ඒ වගේම ඒකේ මැනුෆැක්චරර්ගේ විස්තර ටික, එක්ස්පයර් වෙන ඩේට් එක, එතකොට මේ ටෝටල් අමවුන්ට් එක කොච්චරක් තියෙනවද මේකේ, මේ ඩෝසේජ් එක, ස්ට්‍රෙන්ත් එක, ඖෂධයේ නම, ජෙනරික් නේම් එක, ඖෂධයේ නාමය, බ්‍රෑන්ඩ් නේම්, ප්‍රොඩක්ට් එකේ වෙළඳ නාමය, ඔය විදිහට විස්තර සඳහන් වෙනවා. එතකොට අපිට ඔය කියන ප්‍රොඩක්ට් එක පිළිබඳ තියෙන තොරතුරුත් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා ඖෂධ ලබා දීම සම්බන්ධ. මේ තියෙනත් ඒ වගේම ඇතුලේ තියෙන ලීෆ්ලට් එක, මේ මොන වගේ බෙහෙතක්ද, මොකටද දෙන්නේ, ඒක කොහොමද අපේ ඇඟේ වැඩ කරන්නේ, ඒ වගේ ඇතුලේ ලීෆ්ලට් එකත් එක්ක විස්තර ඇතුළත් වෙනවා. අපි එතකොට ඒ දේවල් වලට තේරුම් ගන්න වෙන අවස්ථා තියෙනවා අපිට වැඩි දුරටත් ඖෂධ පිළිබඳ තොරතුරු හොයනකොට. මේ තියෙන්නේත් ඒ වගේම තමයි. මේකේ තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක බෙහෙත විදිහට ඇක්ට් කරන්නේ මොකද්ද, බෙහෙතට අමතරව තව තියෙන කෙමිකල් මොනවද, මේක පාවිච්චි කරන්නේ මොනවටද, ඒක ගත්තාම වෙන්න පුළුවන් අවදානම් දේවල්, රිස්ක් මොනවද, දෙන්නේ කොහොමද, ඒ වගේ අනිත් තොරතුරු, මෙන්න මේ වගේ ලේබල් තියෙනවා. එතකොට ඔයාට ලේබල් කියවලා තේරුම් ගන්න වෙන අවස්ථා තියෙනවා රෝගියෙකුට ඖෂධ ලබා දෙන්න කලින්. එතකොට ඖෂධ ලබා දීම සම්බන්ධව ගන්නකොට ඖෂධ සම්බන්ධව තියෙන ලිපි ලේඛන විදිහට
manufacturers and structures මේ කියන leaf blood drug bags ඔයාට කියවන්න කරන්න වෙනවා මේ තියෙන BNF BNF කියලා කියන්නේ ඖෂධ පිළිබඳව තියෙන අතිශයින් වැදගත් ගොඩාක් කලාවට හැමෝම පාවිච්චි කරන පොතක් British National Formulary කියලා කියනවා ඒක එතකොට බබාලට වෙනම ඒත් එක්කම වැඩිහිටියන්ට වෙනම ඖෂධ ලබා දෙන්නේ මොනවටද ඖෂධ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරනවා අද අද පළවෙනි පාඩම අටවෙනි මොඩියුලේ ඖෂධ ප්‍රතිකාර ලබා දීම අටවෙනි මොඩියුලේ යටතේ අද අපි කතා කරේ පළවෙනි පාඩම මේ පළවෙනි පාඩම හරහා ඖෂධ ලබා දීම පිළිබඳව තියෙන මොඩියුලේ පිළිබඳව විශ්ලේෂණයක් සිදු කරා අපි මේ පාඩම් මාලාවේ දෙවන තුන්වන හතරවන පාඩම් මාලාවන් එක එකතු වෙමු ඖෂධ පිළිබඳව මූලිකට ඔබත් සත්කාරක සේවා සපයන්නෙකු ලෙස විදේශගත වීමට බලාපොරොත්තු වන කෙනෙක්ද එසේනම් ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම නොමිලේම දියුණු කරගන්න www.dpiels.lk DP Education IELTS වෙබ් අඩවියට පිවිසෙන්න ඒ වගේම ජපන් භාෂා දැනුම වැඩි දියුණු කරගන්න DP Education ජපන් භාෂාව YouTube නාලිකාවෙන් පුළුවන් මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න ජීවිතේ ජය ගන්න DP Education Skills for Life